අරහතෝ සම්මා සම්බුද්ධස් පින්වත සම්බුදුපියාණන් වහන්සේ දිනක් භික්‍ෂු මහා සඟඩුවන මැද එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අග්‍රස්ථානයක පිහිටෙව්වා. යම් යම් මහරහතාන් වහන්සේලා විවිධ විවිධ අංශවලින් පඩිපූර්ණත්තයට පත් වනාම උන්වහන්සේලාට අග්‍ර තනතුරු පැදහනය කරනවා ඒමී මුණු බල්ලලං දෙන එකක් නොවේ සතරපුරාම පෙරු පාරමී දම් ඇති ඒ ඒ තනතුර සඳහම දක්ෂතාව සඳහම පාරමී පිළවා බෝධිසත්ව සමහි මහරහතන් වහන්සේලා එවැනි මහරහතන් වහන්සේ නමක් ලකුන්ටක බද්ධිය මහරාතාන් වහන්සේ මේ හාමුදදුටුබන් වහන්සේ බ්‍රහ්මණවංස ධනවත් පවුල්ලක උපන් කෙන සුවිශේෂයේ ලක්ෂණයක් තිබෙනවා මේ උත්තමයන් වහන්සේ කොරුමිති කෙනෙක් ලකුන්ටක බද්ධිය කිව් ේකයි නම බද්ධය කුරුමිති හාමුදුරු ඒ ලකුන්ටකකීවේ කොඩු බිති කියන එකයි මේ උත්තමයන් වහන්සේ පැවිදි වුණ නොබෝ කලකින්ම කෙලෙස් නසා මහරහතන් වහන්සේ නමක් වනා උන්වහන්සේට තමයි සම්බුදුපාණන් වහන්සේ අග්‍රතන්තුරක් ප්‍රධානය කළා මහනෙන මාගේ ශාසනයේ මෙහිරි තම කටහඬ ඇති භික්ෂූන් වහන්සේ ලාතුරින් ලකුන්ටක භදධිය එතෙරනු අග්‍රයිකිව්ව. ඒ තරමටම උන්වහන්සගේ කටහඬ මෙහිරී. බුදුපියාණන් වහන්සේගෙන්, මහාසඟඩුවන්න විමසවා භාග්‍යවත් බුදු පියාදනී. ලකුන්ටක බද්ධය උත්තමයන් වහන්සේත මේ තරම්ම මිහිති කටහඩක් ලබුණ මොන පින්කමක් කළ නිසා බුදුරජාණන් වහන්සේ අතීට කතාවක් වදාලා. මහනෙන පෙර විපස්සී බුදු හාම දුරුවෝ. ලොවට පහළවී සිටිද්දී. චිත්‍රපත්‍ර කියල වනන්තරයක් තිබන. මේ වනන්තරී එක්තරා ගිරවික් බොහම අවබෝධයෙන් ජුතුව ජීවත් වුණ. හිමාලේතත් ආසන්නයි මේ වනන්තරය. චිත්‍රපත්‍ර වනන්තරයේ හරහා කෙටි පාරකුත්තිබනා ගමන් කරනයට විපස්සී බුදුහාමුදුරුවෝ. රහතන් වහන්සේලා පන්සිය නමක් සමග දිනක් චාඩිකාවක යෙදනා. උන්වහන්සේ චිත්‍රපත්‍ර වනන්තරයේ හරහා තමයි වැඩම කළින්. මේ වනාන්තරයේ ජීවත්වෙන අර සුවිශේෂී ජීවිතයක් ගත කරන ගෙනවා හිමාලයෙන්. අගෙඩියක් අරගෙන එනම් එයා තම පැටවුන්ව පෝෂණය කරන්නේ හිමාලේ හටගන්නා අධිකතර මියුරු රසඇති පෝෂණයෙන් යුත් අඹවරගයක් පමණයි කවන් ඒ දඩුවන්ටකවන්ට අඹගෙඩියත් රැගෙන එන ගම මෙයා දකිනවා ඇතින් බුදුපාණන් වහන්සේ මහා රහතාන් වහන්සේලා සමඟ හරිතවරණ වනපෙත කසාවතින් බබලවමින් අතා විචිත්‍ර වර්ණ ගන්වමින් වැඩම කරනවා මොළු වනාන්තරයම ලක්ෂණයි පුද්දු මාකාර ආලෝකයක් ගෙරවකල්පනා කරනවා මේ ලෝකයෙහි දකිින්ට දුලබ උත්තමයන් වහන්සේ මටපේනවා. ො රම් නම් වාර්ශනාවන්තද මේ උත්තමයන් වහන්සේ ලොවට පහළවීම අපට මොන තනම් භාග්‍යයක්ද සම්හා සම්බුදුරජාණන් වහන්සේ සුකෝබ ධඩන් උපාදෝ සම්බුදු පියාණන් වහන්සේ දමකගේ පහළවීම ඒ කාන්තෙම්ම ශාන්තියක් ඒ කාන්තේම සැනසීමක් මට මේ උත්තමයන් වහන්සේ දකිින්ට ලැබෙනවා. මම මෙතිෙක් කලක් දරුව හැදුව වැඩුවා පෝෂණය කළ දඩුවන්ටකන්ත බොන්ට දුන්න. මේ ැ මට යමක් කරගන්ත කාලයේ ඇවිත්. මගේ පරලොව ජීවිතය. යහපත් කරගන්ත හොඳම වෙලාව. මේ අඹ ගෙදිය බුදුහා මුදුරුවන්ට පූජකරනවා. මෙයා සිතිවිලි රාශයක් ඔස්සේ ගමන් කලා පියඇඹවා දන්නමනෑ බුදුහා මුදුරුවන්ගේ ආස්සන්නයට මැවි. මේ ගිරවගේ සිතිවිල්ලි. විපස්සී බුදුරජාණන් වහන්සේට පෙනුණා. උන්වහන්සේ පාතරය උඩට කරලා ඇල්ලවා. ඒ සමගම ගෙරවා පාත්‍රයට අඹ ගෙඩිය දැම්ම. ගසක අත්තක වාඩිවී බලාසිතියා මොකදද වෙන්න කියලා දැන් මේ ගිරවාගේ ශරද්ධහා සිතිවිල්ල බුදුහාමුදුරුවෝ දුතුවා උන්වන්සේ ගිරපට පෙනෙන්ටම රහතන් වන්සේලා පන්සීය සමඟ පැත්තකින් වාඩිවුණා අර අඹගෙඩිය පන්සීයක් වෝ රාතන් වන්සේ ලාතත් උන්වන්සේ කොටස් පිළිගැන්වා. බුදුරජාණන් වහන්සේ වැළඳවා රහතන් වහන්සේ ලාත් වැළඳවා. ගිරවටට පේන්ට ඒ අඹ වැළඳවා. මේ ගිරවට පුදු මාකාඩ සතුටක් ඇතිවුණ. බුදුරජාණන් වහන්සේ වටා තුන් පාරක් ප්‍රදක්ෂිනා කොට නැවතත්හි මාලයේ බලා අපිටත් වුණ තම දඩුවන්ට කාන්ට අම්ඹගේන. මහනනී එදා විපස්සී බුදුරජාණන් වහන්සේත අඹපිදෝ ගිරව තමයි මෙදා ලකුන්ටක බද්ධියතෙරනු උන්වහන්සේත අඹපිදෝ පිළෙන් තමයි මේ මිහිරු තම කටහඬ ලැබුන් මේ තනම් මිහිරි හඬක් ලකුන්ටක බද්ධිය මහරාතන් වහන්සේත ලැබුණා පමණක් නොවෙයි සකලක් ලේෂයන්නසා සස ලබටත් උන්වහන්සේට ඥානය බුද්ධිය ප්‍රඥාව ලැබුණින් මේ අඹ පිදූ පින. ලකුන්ටක බද්ධිය මහරාතන් වහන්සේ තමයි. මිහිරි තම කටහඬ ඇති භික්‍ෂෝන් වහන්සේලා අතුරින් අග්‍රස්ථානයට පත්තුනි. උන්වහන්සේගේ ස්වර උච්චාරණය අතිශ්‍යයෙන්ම මිහිදී. දෙසවන් පිනවනවා. ඒ වචන. ඉතාමත්ම පැහැදිදිී කරන රසායන හඬක් මදු භානී හඬක් උන්වහන්සේට තිබොන විචිත්‍රවත් ලෙසයි උන්වහන්සේ වචන හැසිරුුව උන්වහන්සේගේ හ සවන් දෙන දෙන හැම කෙනෙකොටම පොදුම මිහි රක්ගන්න දුන්න සතුටක්ගන්න දුන්න ඒ තරම්ම ලක්ෂණ අඹපිද්දූ පින්න ලකුන්ටක බද්ධිය මාරාතන් වහන්සේත් ලබුණ. ගෙරවෙෙක්ව සිටිද්දී බුදුපාණන් වහන්සේට අඹගෙඩියක් පුදා ඔය තඩම් වටිනා සම්පතක් ලැබුවනම් අපි ඔබ කොහොම පින්කර ගන්නට ඕනෑද. අපි කොච්චර නම් පූජෝ පහාට පවත්වලත් තිබෙනවාද. බුදුරජාණන් වහන්සේත අපි කොච්චර මල් පහන් පුදා තිබෙනවත්. කොපමන ආහාර ඇැවිලි පලතුරු අපි පූජ කරලා තිබෙනවාද. එයින් අපට ලැබෙන පැතිඵලිය මෙත කැයි කිය අන්ට බැහැ. ඒ තරම් අපිට ආනිශංස ලැබෙනවා. ඔබ බුදුගුණ ගායනා කරනවා. ඉතිපිසෝපාටය ඔබ කොපමන නම් උච්චාරණය කරලා තිබෙනවාද. බුදු හා මුදුරුවන්ට වඳින්ට. කොපමන ඉතිපිසෝපාටයේ සජ ජායනා කර ලා තිබෙනවාද. ලැබෙන කුසලය මෙ පැමණයි කියන්න බැහැ ඒත් තරමටම බුද්ධවන්දහාාව බුද්ධ පූජාව අපට මහත් ප්‍රතිඵල ලැබෙනවා බුද්දස්ස පූජාව මහබල තේජවන්තා බුදුරජාණන් වහන්සේට යම්පූජාවක් උපහාරයක් වන්ඩනාවක් කරනවද එය මහත් වෝ තේජවන්ත තත්ත්වයක් ලබන්ට හේතුවෙන ඉතාම බලවන්ත ල අයවී උපදින්න. දිවිය භව මංශ්‍ය භව මේ කොයි භවක උපන්ධත් සාමාන්‍ය කෙනෙක් නොවේ. වැඳුම් පිදුම් ලබන් ගරු බොහොමන් ලබන් උපහාරපිදුම් ලබන් බොම ගරු ගාම් භීර කෙනෙක් වෙලා තමයි උපදින්. රාජරාජ මහාමාත්‍යවඩ වී උපදින්. ඉතාම විසිතුරු විචිත්‍රාත්ම ලබනු. එන්සා ජීවිත කාලේ තුල ඔබගේත් ජම් පුද පූජාවක් පවත්වනවනම් බුදුහාම දුරුවන්ට පුදන්. බුදුරජාණන් වහන්සේට වඳල්ද. බුදු ගුණ ගායනා කරන්න වනුවා නම් බුදු ගුණවැනුවාමය වටනා කරනවන් හම් බුදුහා මුදුරුව ගැනු පර්ලනා කරන්න. ඒක ඉතාම වැත්නවා වන්දනාවත් වොරින් බුද්ධවන්දනාව උතුම් ගුණ ගායනාව කෙරනවනම් බුදුගුණමයි උතුම් ගායනා කරන්න සරණ යනව නම් අනුගබනය කරනවා නම් බුදුහාමුදුරුවන් වයි සරණ යන්ටෝන් උන්වහන්සේ වයි අනුගමනය කරන්ටෝ ඒ තරම් අපට ශාන්තිය සැලසෙනු ඔබට මිහිරි කටහඩක් ත් සිත් පිනවට නැත්පෙනවන කාගෙත් සතුට ඇතිකරවන වචන ඔබ භාවිත කරන්න මිහිරිී කටහටක් ලබා ගන්ට කැමතිනම් ඔබ බුදුහාම දුරුවන්ගේ ගුණ ගයන් ඔබ බුදුරජාණන් වහන්සේට වඳින්ට පුදන්. අෂ්ට පරිස්කාර පූජකලාම බෝම ආනිසංස ලැබෙනු ලෞකක වශයෙන් ස්වර්නතා ර සුසන්ටාන ස්රූපතා ආධිපච්ෂ පඩිවාඩා මේ කියන සම්පත් ලැබෙන. ස්වන්නතා සරීදය රන්වන් පැහැතිව. සරීරයේ රන්වන් පැහැතිව උපදින්නු. ස්වන්නතා සසරටා ස්වරය සුසරමිහිරි කටහඩක් ලැබෙනු. අෂ්ටපඩිස්කකාඩ පි දුවම මෙහිද කටහඬක් ලැබ ගන්ත පුළුවන්. සුසන්තාන ඉරියව් පවත්වනකොට යාම් ඊීම් ඉඳුම් හිටුම්. මේ සතට ඉරියව් පවත්වදදී සිහයෙන් පවත්වන්. මනාසිහයෙන් යන්නේ. හුඟක් දුරට අපිට යනවද එනවද ඉන්නවද ඉඳගන්නවද ඒව අපට කල්පනාවාඩුයි බොහෝ විට. ඇතම්ම එසීය කල්පනාවෙන් ඉදමයි වාඩුවෙන් නිදාගන්න ඇවිදීන්. හිට ගැන ඒක කල්පනාව නැතිකමින් කට යුතු කළ හම යම්ජම් ආපදා ඇති වෙනවා. මම ඇවිදිනවා ඇවිදිනකොට ගමන් කරනකොට ගච්චන්තෝවා ගච්චන්තෝම හිීති පජානාති. මම දැම්ම ඇවිදිමින් සිතින් කියල සිහය පිහිටව ගන්තන්. එහෙම සිහි පිහිටවා ගත්ත නැතිවනාම තමයි උලුවස්සේ ඔළුව වදගන්න. කුල ගලක හප්පගාන්න ඒ හප්පගත්තට පස්සේඉති තරහ වෙලා කෝපාරගෙන හඩියන්න අද දැක්ක මූසල කෙනෙක්ව අද ගමනයක් දිස්සර හට හම්බුණ අරම අනුෂයාව.ඒ කාගවත් දෝෂයක් නෙමි ඔබේ කල්පනාව නැතිකම්. එනිසා කවුරුවත් ඒකටවැරදිකඩුව වෙන්න නැහැ ඔබගේ සසිහය මතකේ කමේ ප්‍රතිබල ඔබ අවිධනවා කියලා ගමන් කරනවා කියන හැඟීමක් ඔබට තිබුණෙ නෑ. ඒ නිසාත් තමයි කකුල ගලේ වැදුන. ඒ නිසා තමයි උලුවස්සේ නලර වැදුනේ. කොලුුණේ ඔළුව වැදුනේ. ඉති ඒක ඔබගේ කල්පනාව නැතිකම්. ඒ කලාම ඔබ නිදන කොටත් එහමයි. බොහම ප්‍රියකඩුව බොම ශරීර් සුවයක් ඇතිවෙන අයුරින් නිදා ගන්ට ඕන. කද උඩුකුඩු අතට නැත්තං යටතිකුඩු අතට එහෙම නැතිනම් සම්පූර්ණයම ගහපෙරලුව වගේ පැත්ත වැටිල ඉන්නැතුව තියක් සිහියයෙන් බුද්ධියෙන් නිදාගන්තෝනි ඉරියව පවත්වන් තෝන සතර ඉරියවෝ පැවැත්වීමේදී මනාව එ සිදුකෙරනවා අස්ට පරිස්කාට පූජකරී හාානි සංස ලැබෙන. ඒක්කලාම සුරු උපතා ලක්ෂණ වෙලා උපදිනවා දේහදාාරී කඩවසම් දේහධාරී පිරිමියයි රූමත් බොහොම ලාලිත්‍යෙන් ස්ත්‍රීන්වී උපදිනු. ඉවිත රක්නමේ ආදිිපච්ච පඩිවාර පිරිවර සම්පත් ලැබෙන ඕන තරම් තමන්ට අතට පයට වැඩකාඩී ශෂම දෙයක් තමන්ට කරන්නට නෑ ඔක්කොම කරලා දෙන්න. ඒ වගේ සම්පත් ලැබෙන. කටහඬ මිහිරිකර ගන්ට කැමති අය බුදුගුණ ගයන්ට. බුදුහා මුදුරුවන්ට වදන්න බුදධපු විඩාතියන් ඒවිත ලක් නෙමි බොඩු කියාන්ට එපා. කේලාම් කියන්න එපා. සැඩ පරුෂ වචන කියන්ට එපා හිෂ් වචන කියන් තත් එපා. සභාවෙයි ඇත්ත නැතිකොට නැත්ත ඇති කොටකීම බොරුවයි ඒකයි ඉතාම නර්කයි කේලාම්කීම් සමගිව ඉන්න මිතුරුව ඉන්න දෙදෙනෙකු අම නාපකරවනවා ඒක හරි බයානකයි පිසනු කියයා සඟ දෙනමක් බේදකොට පැසනු එක නිෙරයෙයි කල්පයක්සිත් සමගිව හිටපු ශාමීන් වහන්සේලා දෙනමක් අසමගි කරේවා තවත් කෙනෙ ඒ ඉතාම බියජනක පැතිඵලගෙන දෙනවා. එ නිසා අපි ඒකත් කල්පනා කරන්තෝන්. සැඩපඩුසවචන භාවිතය සිත් ්‍රදවඩ සෙත් කලකිරවට ත්‍රාසය භීතය ඇති කරවඳ වචචන භාවිත කරන්ට හොඳ නෑ. තර්ජනය කරමින් ගර්ජනා කරමින් බෝම භයානක ත්වයක් ඇතිවන අජුරින් වචන භාවිතා කිරීම නුසුදුයි. ඒවාගේ මයි හිස් වචන භාවිත්. කිසිම තේදුමක් නැ අර්ථයක් නැති තමන් තත් අන් අයතත් කිසිවෙ කොටත් අර්ථයක් නැති වචන භාවිතකරීමෙන් වලකින් තෝන. අන්න ඒම බොරු නො කියනව නම්. කෙල් හාම් නො කියනව නම්. හිස් වචන නො කියනවා නම්. ඒ අයට ඉතාම මිහිරි කටහඩක් ලැබේ. පැහැදිලි වටන උච්චාරණය කරන්තව හැකියාව ලැබෙනු. ස්වර උච්චාරණය තාමත්ම හොඳින් සිදුකරන්ට ලැබෙනවා. තමන්ගේ වටන කෞඩුත් පිළිගන්න. පිළිගත හැකි වචන ඇති කෙනෙක් වෙන්. සනක් නෙමේ විශේෂයෙන් බුදුහාම දුරුවන්ගේ. ධර්මදේශනා විශේෂයෙන් බුදුහාන බෞද්ධ දර්ශනය. ඉතා ඉක්මනින් භාර්ත සමාජයේ පුරාම පැතිරුනාා. ෙිගත හැකිේ දහමක් ලෙස බුදුදහම ව්‍යාප්ත වන. ඒකට හේතුව තමයි බෝධිසත්ව උත්තමයු. සසර පාරමී පුරන කොට කිසිම දවශසක බොඩු කිව්වෙන. සත්‍ය පාරමිතාාවක් හැතිියතේ ගොන්න දහම පූරණය කරලා. සත්‍යය උන්වන්සේ පාරමිතාවක් ලෙස පිඩුව. මොන අඩුපාඩුකම් ජීවිතය තිබනත් බොඩු කිව්වෙන. අන්න ඒ නිසා තමයි බුදු වචචනය බුදු දහම ලොවට ව්‍යාප්තවුන් පචලිත වුණ බුදුහන්න ඉක්මණින් ලෝකයා ග්‍රහණය කරගත්. ඒ නිසාමත් ඔබට මපි මතක් කරන බොරුකීමෙන් වලකින් කේලාම්කීමෙන් වලකින් සැඩ පර්ෂ වචන භාවිතයෙන් වලකින් හිස්වචන භාවිතයෙන් වලකින්. සුළුවට හෝ එහමක් බුදු හාමුදුරුහන්ට පුදනවාද ඉං ලැබෙන පලය මහත් පලයි මහා නිසංසයි ඇයිඒම මහත්ඵල මහනිසංසලමින් බුදුපියාණන් වහන්සේට පූජකලාම් උන්වහන්සේ රාගක්හය රාගයේ සම්පූර්ණයම දුරු කළ උත්තම දෝසක්හය වේශයේ සම්පූර්ණයම දුරු කළා මෝහක්හය මෝහේ සම්පූර්ණයම දුරු කළා රාගදෝෂ මෝහ මේ අකුසලයන් සම්පූර්ණයම කඩාබිඳ දැම්ම උත්තමියෝ. උන්වහන්සේ වීතනාග වීතදෝසීතමෝහ ඒ වීතනාග වීතදෝස වීතමෝහ බුදුපියාහන් වහන්සේට යම්පූජ පක් කරනවාද. ලැබෙන පලය මහත්ඵලයි මහන් සංසයි. ලකුන්ටක බද්ධය මහඩාත්තන් වහන්සේ විසිිතුරු චැදතියක්. විචිත්‍ර වත්චර්තියක් උන්වහන්සේ කුඩු මි කෙනෙක්. දෙනෙක් හිතුවෙේ නැහැ දැනුමත්වනේ නැහැ ලකුන්ටක බද්ධිය මාඩාතන් වහන්සේ සකලක්ලේෂයන් නැසූ රහතන් වහන්සේ කෙනෙක් බව කාටවත් බැටහුණේන. පුංචි ළමයෙක් වගේ පෙනුුණේ. පොඩිපඩි හා මුදරුවරු පවා උන්වහන්සේට විහිලු කරනු. නහයෙන් හොල්ලනවා. කනෙෙන් හොල්ලනො සෙල්ලංකරමු දහන. ඒවාගේ උසුල්ලු විසුලු කරනවා. හේතුව මේ හාමුදුරු පොඩි ලමෙක් වගේ පේල්. නමුත් මහා උත්තමි වයස පේ න්නෙත් නෑ කුරුමිතින පුංචි අය හිතන්නේ පොඩි හාමුදුරල හිතුවේ මෙ පොඩි හාමුදුරු කෙනෙක් උන්වහන්සේ කිසිම මොහොතක කලබල හුණීනෑ. සැලුනේ නෑ. කෝපගත්ත නෑ. මම රහතන් වහන්සේ කෙනෙක් මම වැඩිහිතියෙක් මාත්තාමක උසල විසිදුු කරන්න පාය මොකවත් කිවෙන. බෝම නිහන්ඩව උන්වහන්සේ කටයුතු කලා. දැනගත් බුදුරජාණන් වහන්සේ වදාලා මහා පරුවති මහාන්ද කිසිම මොහොතක හොළගෙන් හොළවන්ටබේ. මහා කන්දක් ඇසුරු කොට ගන්න කොච්චර පිය ජීවත්්‍යයනවා. කන්දේ සත්තු නොයෙක් සත්සේ උපාබන් නයෙක් පක්ෂයෙන් ජීවත්වයෙනවා. ඒ ගොල්ලෝ මේ කන්දට කොච්චරහින් සැන්න කරනවන් කන්දට හිරිහැට කරනවා. එනම් හාරනෝ ගුවාහදනවා වලවල් හාරනුව පහරන්නවා අපමණ දෑ අපවිත්‍ර කරනවා. නමුත් කන්දන මේ කලබලුවෙන්. කන්දනි ශබ් දැයි. මහා පරවතය සොල්ලගන් සොලවන්ට බැරුවාක්සේ. මහා උත්තමයෝ පිරිපුන් වටිනා උදවියව යම් යම් දේවල් වලින් කලබැල කරවන්ට එවාගේම කෝපගන් මන්ට බැයි. කෝප ගන්නත් දුර්වලායි. බ වෙන්න දුර්ුවලාය. කළබල නොවී කෝප නොවී සැම දෙයක් පිළිබඳව හොඳ ඉවසීමකින් හොඳ අවබෝධයකින් කටයුතු කරනවා නම් ඉතාම වැදග. අපේ ජීවිත කාලයේ තුළම අපි පුරුද්ධ පුහුණු කරගන්ටෝනන් ඉවසීමයි. එවාගේ හොඳ මිත්‍රභාාවයක් තා සමගත් සුවධ භාවයක් ඇතිකර ගන්තෝන. ජීවිතවල අපේ අඩු පාඩු තිබෙනවා අපේ හදා ගන්තෝන. හඟක් බොහොම වේගවක් ආවේගශීද. එක පාරටම කඩාගෙන පනිනම කතා කරනකොට. එක හොඳනෑ. කෙකුගේ සිත බියඇති කරවන. එවාගේ සංසුන්භාවෙන් නැති කරවන. ආකාඩයට වච්චන භාවිතය සුදුසුන. බොහම හිතල කල්පනා කරලා ඕනි. අපි වචන භාවිත කරන්න. කතා කරන්නකොට යමක් ප්‍රකාශ කරනකොට ඒ පිළිබඳව අපි හොඳට හිතාන් තෝන්. අපට ඇස් දෙකක් තිබෙනවා බොහෝදේ දකිින්ට. කන් දෙකක් තිබෙනවා බොහෝදය අහට. අපට නාසේ හොඳනාරක ගඳස්ුවඳ දැන්න ගන්ට තිබෙනවා. දමුත් දුන්නේ එක කටයි. දෙක දෙක දුන්නේ නෑ අනේ අරවා වගේ. එකක් දීලලා ඔච්චර නම් දෙකක් දුන්නත් කෝමහිතී. අන්න ඒ නිසා. එක කටයි. මේ අඟල් දෙක තුනක් පමණවන්න ඔය කටින් තමයි වැඩිම වැරදි කරන්න. බොඩු කියනවා. කේලාම් කියීනවා. සැඩ පරුෂ වචන කියීනවා. හිෂ්වචන කීනවා. එම නිසා බොඩු කියන එක. කේලාම් කියන එක. එතවට කේලමකිව්වි සමගිවින්න දෙදනෙක්ක බේද කරවන එකයි කේලමු. අයි අගෙනන්ගේගේ අඩු පාඩු කරපු වැරදි අම්මට කියන එක කේලමනෙමේ. කේලමා කේලමි. කියලා කීවට එක කියේලම නෙමි.ඒ තමන්ගේ සහෝදරයාගේ සහෝදරියගේ යාළුවගේ මිත්‍රයාගේ අඩුපාඩුවත් දැක්තම ඒක වැඩිහිටියකට කීම කේලමක් නෙමි.ඒ කේලමක් වෙන්න. කේලම වෙන්නේ යාලුවෙල්ලා ඉන්න මිතුරන්ව තරහ කරවන එක. ඒ තමයි කේලම. ඉදසා ඒ අප කරන්නම හොඳනෑ. වගේම ජම් දෙයක් අපි දෙන වනම් පුදන වනම් ශ්‍රද්ධාව. මටී දීම නවික. උසස් පල ලැබෙනවා. මටමින් මහත්තා අනිශංස ලැබෙනවා. මට මේ ත්‍යාගයින් පූජාවෙන් ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසේතීන් තෝන්. කර්මඵල පිළිබඳ විශ්වාසයයක්තිබෙන් තෝන්. කර්මඵල විශ්වාස කොටගෙනහයි අපි පිින්කම් කරන්න තොනන්න. එතකොට තම යපටේ කාන්තයෙන් ශාන්තිය සැලසෙන්. දියුණුව ලැබෙන්නේ. අපි බලාපොරොත්තු වන්නේත් සසර දුකෙන් මිදෙන්ටයි. සංසාර දුකෙන් ගැලවෙලා. සුවදායි සැනසිලිදාහි විමක්තිදායි සැනසී යන්ටයි අප අපේක්ෂා කරන්න. බෞද්ධ හැටට බලාපරත්තුවන්නේ සැස නිවන්. නිවන ලභාගට නිවනින් සැනසීම ලබන්ට නම් අපි පින් දහම් කට යුතුවල යෙදෙන් තෝන්. බන්න භාවනා කරන්න ටෝන. දන්දෙන් සිල්්‍රකින්ට භාවනා කරන්න. ඒත්‍රවිද්ද පින්කංවල යෙදෙන් ටඕනේ. දන්දීමෙන් තන් හාමානදිීත්්ති ැඩනු. සිිල්රැකීමෙන් කයවචන දෙක සංහට කරන. භාවනාවෙන් උසස් මනසකට අපි යොමු වෙන. දංශීල භාවනාමී පින්කම්තුන කර ගැනීමයි බුදු දහමේ ප්‍රදහන වශයෙන් අපට උගන්වන්න. දන් දෙමින් සිල්රැකමින් භාවනා කරන කොට සීල සමාධී පඥ්ඥා වැඩෙන්නවා. සීල සමාධී ප්‍රඥාතුලෙන් තමයි ශත්‍යාවබෝධ වෙන්. එනම් නිමන් දකිින්ට පුළුවන්වෙන්න. ඔට. බනඇසීමේ පිණින් නිවනින් සැනසීම ලැබීවා. ආකා සැට්hාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝකසාස්සනං ආකා සට්හාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝ දිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්ටහාච බොම්මට්ටා දේවානාගා මහිද්දිිකා. ผลยานตังอนุโมทิตว่าจรันรักขันตุมังพดันติ